අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාගය සඳහා නියමිත ශාසන ඉතිහාසයේ පොතේ පාඩම් සාකච්ඡා කරමින් සිටින්නේ පළවෙනි පාඩමේ 24 වෙනි කොටස අපි සාකච්ඡා කරන්නටයි මේ සූදානම් වෙන්නේ. පළවෙනි පාඩම ගොඩක් දිග පාඩමක්. අනු මාතෘකා යටතේ බොහෝ විස්තර සාකච්ඡා වෙනවා. ඒ බොහෝ විස්තර ආශ්‍රය කරගෙන ප්‍රශ්න සකස් වීමත් ප්‍රශ්න නිර්මාණය වීමත් බොහෝ අවුරුදුවල බොහෝ විට සිද්ධ වෙලා තියෙනවා. එනිසා අපි ඒ සියලුම කරුණු සාකච්ඡා කරමින් ඉදිරියට පාඩම් සාකච්ඡාව සිද්ධ කරමු. මේ වීඩියෝ පාඩමේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පැවිද්ද හා උපසම්පදාව කියන කොටස, වයස් සීමාවක් කියන කොටස, සංචාරික දිවියෙන් ආරාමික දිවියට කියන කොටස, ආරාම පිළිගැනීම කියන කොටස් සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ සාකච්ඡාවන් සිද්ධ කරන්නේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව තුළින්. පිරිවෙන දහම් පාසල කියලා මේ විදිහට YouTube එකේ සර්ච් කරන්න පුළුවන් සිංහලෙන් ටයිප් කරලා, එහෙම නැත්නම් ඉංග්‍රීසි අකුරු වලින් මේ විදිහට සර්ච් කරලත් අපේ නාලිකාව හොයාගන්නට පුළුවන්, නාලිකාව නරඹන්නට පුළුවන්. ඒ වගේම අපේ නාලිකාවේ හැම වීඩියෝ එකකම යට subscribe button එක තියෙනවා, ඒක ඔබන්නට පුළුවන්. ඒක එබුවම bell icon එකක් එනවා. ඒක එබුවම ඔබේ දුරකථනයටම කෙටි පණිවිඩයක් මගින් අපේ නාලිකාවේ upload කරන, නාලිකාවට ඇතුළත් කරන සියලුම වීඩියෝ පාඩම් පිළිබඳ තොරතුරු ලබා ගන්නටත් පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි පාඩම ආරම්භ කරමු. පැවිද්ද හා උපසම්පදාව. පැවිද්ද සහ උපසම්පදාව, පැවිදි කිරීම සම්බන්ධව සහ උපසම්පදා කිරීම, පැවිදි කිරීමේ චාරිත්‍ර, උපසම්පදා කිරීමේ චාරිත්‍ර පිළිබඳවයි සාකච්ඡා කරන්නට අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් සසුන්ගත කිරීමේ චාරිත්‍ර විදි දෙකකි. ශාසනයට ඇතුළත් කර ගැනීම සඳහා ක්‍රම දෙකක් පාවිච්චි වෙනවා. ඉන් පළමු වෙන්න පැවිද්දයි. පළවෙනි එක පැවිදි බිමට ඇතුළත් කිරීම, පබ්බච්චා. ඒ පැවිදි වනු කැමැත්තවුන්ට පැවිද්දදී සාමණේරයෙකු බවට පත් කිරීමයි. පැවිදිවීමට මහණ වෙන්න කැමති, පැවිදි භූමියට ඇතුළත් වෙන්න කැමති අයට පැවිද්ද දීලා සාමණේර වරයෙක් බවට පත් කිරීම, සාමණේරයෙක් බවට පත් කිරීම තමයි පළවෙනි අවස්ථාව. පැවිදිවීමට කැමැත්තක් දක්වන කෙනෙක්ට සරණාගමනය සහ පැවිදි දසශීලය ලබා දෙන පැවිද්ද තමයි පැවිද්ද කියලා, මූලික පැවිද්ද කියලා හඳුන්වන්නේ. චාරිත්‍රමය ක්‍රියාවක් නොවන එය තිසරණ වාක්‍ය කීමක් පමණි. චාරිත්‍රමය ක්‍රියාවක් නොවන එය චාරිත්‍රමය ක්‍රියාවක් පමණක් නෙවෙයි, එය තිසරණ වාක්‍ය කීමක් පමණි. තිසරණ වාක්‍ය කීමක් පමණි. භික්ෂු සමාජයට තමා අලුතින් බඳවා ගන්නට යන මේ අවස්ථාවේදී තමාගේ උපාධ්‍යායවරයා සහ ආචාර්යවරයා තෝරා ගැනීමට සිදුවේ. විශේෂයෙන්ම මේ වෙලාවේදී ආචාර්යවරයෙක් සහ උපාධ්‍යායවරයෙක් තෝරා ගන්න ඕනි. භික්ෂු සමාජයට තමා අලුතින් බඳවා ගන්නට යන මේ අවස්ථාවේදී භික්ෂු සමාජයට අලුතින් බඳවා ගැනීම සඳහා තමයි සූදානම් වෙන්නේ. ඒ අවස්ථාවේදී උපාධ්‍යායවරයෙක් සහ ආචාර්යවරයෙක් සිටින්නට ඕන. එම දෙදෙනා බහුශ්‍රුතයන් මෙන්ම උපසම්පදාවෙන් දසවස් ඉක්ම වූවන් විය යුතුය. බහුශ්‍රුත භික්ෂු චරිත දෙකක් වෙන්නට ඕන. ඊට අමතර තවත් සුදුසුකමක් විය යුතුයි. උපසම්පදාවෙන් දසවස් ඉක්ම වූවන් විය යුතුයි. සාමාන්‍ය උපාධ්‍යායවරයෙක් සහ ආචාර්යවරයෙක් වීම සඳහා උපසම්පදා භාවයට පත් වෙලා වර්ෂ 10ක් සම්පූර්ණ විය යුතුයි. සාමණේරයෙකු තමාගේ යටතේ පැවිදි කර ගැනීම සඳහා කටයුතු කරන ආචාර්යවරයෙක් සහ ඒ
ශිෂ්‍යයාට උපාධ්‍යායවරයා බවට පත්වෙන භික්‍ෂූන් වහන්සේ උපසම්පදා වෙලා වර්ස දහයක් ඉක්ම ගියපු කෙනෙක් වෙන්ට ඕන. දෙවැනි චාරිත්‍ර විදිී උපසම්පදාවයි. දෙවැනි චාරිත්‍ර විදිිය තමයි උපසම්පදාව. පළවෙනි එක පැවිද්ද දෙවැනි චාරිත්‍රය උපසම්පදාව. මෙයින් සිදු වූයේ සාමනේර තැන සංග සමාජයේ නිත්‍ය සාමාජිකයකු හෙවත් භික්‍ෂුවක් බවට පත්කිරීමයි. සාමාන්‍ය උපසම්පදා භූමියයට පත්වෙන තුරු සාමනේරයන් වහන්සේ සංග සමාජයේ නිත්‍ය සාමාජිකයෙක් බවට පත්වෙන්නේ නැහැ. උපසම්පදා ලාභයත් එක්ක උපසම්පදා ලාබී තත්ත්වයට පත්වනාම තමයි සාමනේරයන් වහන්සේ සංග සමාජයේ නිත්‍ය සාමාජිකයෙක් බවට පත්වෙන්. ඒ අලුත උපසම්පදා වූ භික්‍ෂුව ගුරුවරයෙකු යටතේ පුහුණුව ලැබිය යුතුය. එවිදිහට උපසම්පදා වෙන භික්‍ෂූන් වහන්සේත් අනිවාර්යෙන්ම වැඩිහිටි භික්‍ෂුවක් යටතේ පුහුණුවක් ලබන්න තියෙනවා. එය නිස ලබාගැනීම යනුවෙන් හැඳින්වේ. උපසම්පදාවට පත්වෙලා උපසම්පදාලාපී වෙලා යම් කිසි ගුරුවරයෙකු යටතේ ලබන පුහුණුවක් තියෙනවා. ඒ ලබාගන්නා වූ පුහුණු උපසම්පදා භික්‍ෂූන් වහන්සේ උපසම්පදාලාභයේ ලබාගෙන උපසම්පදා වෙලා කාලයක් යනතුරු ලබන පුහුණුව හැඳින්වීම සඳහා පාවිච්චි කරන නම තමයි නිස ලබා ගැනීම කියන වචනේ. ඉතින් ඒ තොරතුරු ටික තමයි පැවිද්ද සහ උපසම්පදාව පිළිබඳව කතා කරන්නට තියෙන්නේ. පැවිද්ද හා උපසම්පදාව. පැවිදි ජීවිතයේ සසුන්ගත කිරීමේ චාරිත්‍ර ක්‍රම දෙකක් තියෙනවා. පැවිද්ද සහ උපසම්පදාව. පැවිද්ද කියන්නේ සාමනේර භාවයෙන් තිසරණ වාක්‍ය ප්‍රකාශයට පත් කරලා දසසිල් සමාදන් කරවලා පැවිදි දසසීලය සමාදන් කරවලා සාමනේරයෙක් විදිහට වර්ෂ 20ක් සම්පූර්ණ වෙනතුරු ගත කරන්නා වූ ශාසනික වත්පිළිවෙත් ප්‍රගුණ කරමින් ගත කරන්නා වූ කාල සීමාව අනිවාර්යයෙන්ම සාමනේරයෙකු පැවිදි කිරීමේදී ආචාර්යවරයෙක් සහ උපාධ්‍යායවරයෙක් සිටිය යුතුයි. එවැගේම ඒ දෙපළ අනිවාර්යයෙන්ම උපසම්පදාවෙන් දස වස් සම්පූර්ණ විය යුතු වෙනවා. උපසම්පදා ලාභය ලබන්නේ සාමනේර භික්ෂුන් වහන්සේ සියලු බණ දහම් හදාරලා සම්පූර්ණ කළාට පස්සේ වර්ෂ 20ක් සම්පූර්ණ වුණාට පස්සේ වැඩිහිටි භික්ෂුන් වහන්සේලා විසින් අනුමත කරනවා නම් පමණයි ඒ උපසම්පදාව ලබා දෙන්නට පුළුවන්කම තියෙන්නේ. සාමනේරයන් වහන්සේගේ සාමනේර භාවයෙන් ඉහළට සංඝ සමාජයේ නිත්‍ය සමාජිකත්වය ලබා දෙමින් විනයානුකූලව සිදු කරන වැදගත් කටයුත්තක් තමයි උපසම්පදා ලාභය කියන්නේ. අලුතින් උපසම්පදාව ලැබෙන භික්ෂූන් වහන්සේ ගුරුවරයෙක යටතේ පුහුණුවක් ලැබිය යුතු වෙනවා. ඒ ලබන්නා වූ පුහුණුව හඳුන්වනවා නිස ලබා ගැනීම කියලා. වයස් සීමාවක් කියන කොටස. මුල් අවස්ථාවේදී පැවිදි උපසපන් වීම සඳහා වයස් සීමාවක් නොවේ. මුල් කාලයේදී සාමාන්‍ය පැවිදිවීම සහ උපසම්පදාව ලබා ගැනීම සඳහා වයස් පරතරයක් වයස් සීමාවක් තිබුණේ නැහැ. ඒ වුණත් ලාබාල වියේදී පැවිද්ද ලැබුවන් ශික්ෂා පද රැකගැනීමෙහිලා අපොහොසත් වූ බැවින් පුංචි කාලයේදී ලාබාල වියේදී පැවිදි භාවයට පත් වුණාම ශික්ෂා පද රැකගැනීම සඳහා අපොහොසත් වුණාට පස්සේ උන්වහන්සේලාට තේරීම වැටහීම අඩු නිසා බුදුරජාණන් වහන්සේ පැවිද්දට 15 වසරයක්ද උපසම්පදාවට 20 වසරයක්ද නියම කළහ. පැවිද්දට අවුරුදු 15ක් නියම කරනවා. උපසම්පදාවට වර්ෂ 20ක් සම්පූර්ණ විය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ මුලින් පැනවීමක් කරනවා. විශේෂයෙන් මතක තියාගෙන මේ අවුරුදු 15ක් කියන කාරණේ පැවිදි කිරීම සඳහා මුලින්ම බුදුරජාණන් වහන්සේ අනුමත කරන ලද වයස් සීමාව. හැබැයි පස්සේ කාලෙදී බුදුරජාණන් වහන්සේ මේ වයස් සීමාව අවුරුදු 7ක් ඒ වගේම කපුටෙකු පාත්‍රයට වහන කපුටෙකු එලවා ගැනීමට හැකියාව තියෙන ප්‍රමාණය වයස දක්වා සංශෝධන කරලා තියෙනවා. හැබැයි උපසම්පදාවට 20 වසරක් කියන මේ කාරණය අද දක්වාත් වලංගුයි. උපසම්පදාව ලබා දීම සඳහා උපසම්පදා වීම සඳහා වර්ෂ 20ක් සම්පූර්ණ විය යුතු වෙනවා. මෙයින් පසුව සාමනේර උපසම්පදා වශයෙන් පැවිද්ද අවස්ථා දෙකකදී සිදුවිය. සාමනේර උපසම්පදා වශයෙන් පැවිද්ද අවස්ථා දෙකකදී සිද්ධ වෙනවා. පුංචි කාලයේදී
සාමාන්‍ය පැවිද්ද ලබා ගැනීම, ඉන් පස්සේ සංඝ සමාජයේ නিত্য සමාජිකත්වය ලබා ගැනීමෙන් සිදු කරනු ලබන උපසම්පදාව කියන අවස්ථා දෙක. පැවිදි වීමේ 15 වර්ෂ සීමාව නැවත සංශෝධනය විය. අපි මුලින් කිව්වා සංශෝධනයක් වෙච්ච බව. පිඬු සිඟා යන විට පාත්‍රයට එන කපුටකු එළවා ගැනීමට හැකි තරම් දරුවෙකු පැවිදි කිරීමට අවසර දී ඇත. පිඬු සිඟා පිණ්ඩපාතේ වඩිනකොට පාත්‍රයට එන කපුටෙකු එළවා ගන්නට පුළුවන් නම් ඒ ප්‍රමාණය අයව පැවිදි කරන්නට පුළුවන් බව පස්සේ කාලයේදී පැවිදි කිරීමේ ශික්ෂාපද, පැවිදි කිරීමේ වයස් සීමාව සංශෝධනය වුණා. මුලදී මව්පියන්ගේ අනුදැනීම අවශ්‍ය නොවුවත් රාහුල කුමරුගේ පැවිද්දෙන් පසුව පැවිදි බව ලැබීමෙහිලා භාරකරුවකුගෙන් අවසරය ගත යුතු විය. මුල් කාලයේදී දෙමව්පියන්ගෙන් අවසර ගැනීම පිළිබඳ නීතියක් තිබුණේ නැහැ. හැබැයි රාහුල කුමාරයා පැවිදි කළාට පස්සේ සුද්ධෝදන මහරජතුමා ඇවිල්ලා ප්‍රකාශ කරනවා තමන්ගේ දරුවෙකු නැති වුණාට පස්සේ ඇතිවෙන්නා වූ වේදනාව කොයි තරම්ද කියන කාරණේ ඒ නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන්නට යෙදුණා, පණවන්නට යෙදුණා. පැවිදි කිරීමේදී අනිවාර්යයෙන්ම දෙමව්පියන්ගේ අවසරය ලබා ගත යුතුයි කියන පැනවීම සිදු කරන්නට යෙදුණා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ රාහුල කුමරුගේ පැවිද්දෙන් පස්සේ තමයි පැවිදි කිරීම සඳහා අවසර දෙමව්පියන්ගේ හෝ භාරකරුවෙකුගේ අවසරය ලබා ගත යුතුයි කියන පැනවීම සිද්ධ කරලා තියෙන්නේ. එහෙමනම් ආවට ගියාට අපිට කුලදරුවෙකු පැවිදි කිරීමේ හැකියාවක් නැහැ. අනිවාර්යයෙන්ම අවසරය ලබා ගත යුතුයි. සංචාරක දිවියෙන් ආරාමික දිවියට කියන කොටස. ඒ කොටසේ තියෙන විශේෂ කාරණා මොනවද කියලා අපි බලමු. සමකාලීන භාරතීය සෙසු පැවිදි පිරිස් මෙන්ම මුල් අවස්ථාවේදී බුදුරදුන් මෙන්ම භික්ෂු සංඝයාද ජනපද චාරිකාවේ යෙදෙමින් ධර්ම ප්‍රචාරයේ යෙදුනාහ. සමකාලීන ඒ කාලේ බුදුහාමුදුරුව වැඩ හිටිය කාලේ, බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ වගේම අනිත් පැවිදි පිරිස් වගේම බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ජනපද චාරිකාවේ ජනපදයෙන් ජනපදයට වැඩම කරමින් ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වුණා. කඟවේනකු මෙන් තනිව හැසිරෙන්නේය. කඟවේනකු මෙන් තනිව හැසිරුණා. තනිව උන්වහන්සේලා ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වුණා. යන ගාථා පාඨයෙන් එය සනාථ වේ. කඟවේනකු මෙන් තනිව හැසිරෙන්නේ කියන ගාථා පාඨයේ අර්ථයක්. එම අවධිය වන විට බුදුරදුන්ට මෙන්ම භික්ෂු සංඝයාටද නිශ්චිත ආරාම හෝ සේනාසන නොවිය. බුදුරජාණන් වහන්සේටත් භික්ෂුන් වහන්සේලාටත් නිත්‍ය වශයෙන් වාසස්ථාන තිබුණේ නැහැ. සංචාරක පැවිද්දන් සඳහා නතරවීමට ඉන්දියාවේ නොයෙක් නගරවල ශාලාවක් සකසා තිබිණි. සංචාරක පැවිද්දන් සඳහා නතරවෙන්න වැඩඉන්න විශාලවට සකස් කරලා තිබුණු, නිර්මාණය කරලා තිබුණු ශාලාවක් තිබුණා. බුදුරදහු හා ශ්‍රාවකයෝද එම ශාලාවන්හි නවාතැන් ගත්ත. එක එක තැන්වල තිබුණ විශාල වශයෙන් ශාලාවන්. ඒ ශාලාවල තමයි බුදුරජාණන් වහන්සේත් ශ්‍රාවකීන් වහන්සේලාත් වැඩ හිටි මුල් කාලේ. එම ශාලාවන්හි නතර වී සිටි වෙනත් ආගමික පැවිදි සංචාරකවරුන් බුදුරදුන් සමග කළ වාද විවාද හා සාකච්ඡා ගැනද පෙළෙහි සඳහන් වේ. ඒ වගේ ශාලාවල බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න අවස්ථාවන් වලදී විවිධ ආගමික කණ්ඩායම් විසින්, විවිධ ආගමික ශාස්ත්‍රවරු විසින් බුදුරජාණන් වහන්සේ සමග කරපු සාකච්ඡාවන්, කරපු වාද විවාද ගැන ත්‍රිපිටකයේ බොහෝ තැන්වල තොරතුරු සඳහන් වෙනවා. පුක්කුසාති රජතුමා බුදුරදුන්ට මුණ ගැසුනේ එවැනි ශාලාවකදීය. ඒ වගේ ශාලාවකදී මුණ ගැහුණු එක්කෙනෙක් තමයි, රජ කෙනෙක් තමයි පුක්කුසාති කියන රජතුමා. පුක්කුසාති රජතුමා ඒ වගේ විශාලව හදලා තිබුණු ශාලාවකදී මුණ ගැහුණු කෙනෙක්. එහෙමනම් මුල් කාලයේදී බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා ආරාම පිළිගැන්වීමට ප්‍රථම තනිව සංචාරය කරමින් ධර්ම ප්‍රචාර කටයුතු කරමින් ඇතැම් විට නගරයේ නිර්මාණය කරලා තිබුණු විශාල ශාලාවල, සමාජ ශාලාවල වැඩ සිටිමින් කටයුතු කරපු ආකාරයක් තමයි
දකින්නට තියෙන්නේ. එහෙම කටයුතු කරන භික්ෂූන් වහන්සේලා ඊට පස්සේ ආරාම පිළිගන්නවා. ආරාම පිළිගැනීමේ තැනට පත්වෙනවා. ආරාම පිළිගැනීම කියන කොටස මේ වනතුරු භික්‍ෂූන් වාසය කළේ ආරං්්‍ය, රුක්කමූල, කන්දර, ගිරිගුහා, සුසාන, වනපන්ත, අබ්බෝකාස, පලාල පුංජ කියන ස්ථානවල. අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්, මුල්කාලයේදී භික්‍ෂූන් වහන්සේලා වාසස්ථාන ලෙස පාවිච්චි කරපු ස්ථාන මොනවද කියලා. අරං්්‍ය, රුක්කමූල, වනාන්තර, ගස්මුල්, කන්දර, ගිරිගුහා, සුසාන, වනපන්ත, අබ්බෝකාස, පලාල පුංජ, පිදුරු ගොඩවල්, හුදකලා ස්ථාන, සුසාන, ගිරිගුහා, මේ වගේ ස්ථාන තමයි මුල්කාලෙදි පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් මේ වගේ ස්ථාන පාවිච්චි කළ යන ස්ථානවලේ. එහෙත් මෙසේ වස්විසීම ආරම්භ වීමත් සමගම භික්ෂු ජීවිතයේ විශාල පරිවර්තනයක් ඇතිවිය. විශාල පරිවර්තනයක් ඇති වුණා වස්විසීම ආරම්භ කිරීමත් එක්ක. භික්ෂූන් වහන්සේලාගේ වස්විසීම ආරම්භ වෙනවත් එක්ක භික්ෂූන් වහන්සේලාගේ ජීවිතයේ විශාල පරිවර්තනයක් වෙනසක් සිදු වෙනවා. මුලින්ම පැවති ආරණ්‍ය රුක්කමූල ජීවිතය අභාවයට ගියේ. රුක්කමූලිකව ඒ වගේම වනගතව හිටපු ජීවිතය අභාවයට ගියා. ඒ වෙනුවට තැනින් තැන විහාර ආරාම පාසාද ගොඩනැගිලි විහාර හැදුනා, ආරාම හැදුනා, ප්‍රාසාද හැදුනා. බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය අනුව තමයි මේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ. මුල් කාලයේදී අපි සඳහන් කරපු ස්ථානවල භික්ෂුන් වහන්සේලා වැඩ හිටියා. අරඤ්‍ය රුක්කමූල, කන්දර, ගිරිගුහා, සුසාන, වනපන්ත, අබ්බෝකාස, පලාල පුංජ කියන මේ තැන්වල. ඊට පස්සේ කාලයේදී භික්ෂුන් වහන්සේලා අපි මේ සඳහන් කරන ස්ථානවල විහාර, ආරාම, පාසාද කියන ස්ථාන නිර්මාණය කරගත්තා. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය ලැබුණා. භික්ෂූන් සඳහා විහාර, අඩ්ඩ යෝග, පාසාද, හම්මිය ගුහා භික්ෂූන් සඳහා නිර්මාණය වුණා. විහාර, අඩ්ඩ යෝග, පාසාද, හම්මිය ගුහා කියන ස්ථාන. විහාර, අඩ්ඩ යෝග, පාසාද, හම්මිය ගුහා මේ කියන ස්ථාන. සපයා දීමට පළමුව ඉදිරිපත් වූ රජගහනුවර සිටුවරුය. රජගහනුවර සිටුවරු තමයි විහාර, අඩ්ඩෝකාස, අඩ්ඩ යෝග, පාසාද, හම්මිය ගුහා කියන මේ ස්ථාන නිර්මාණය කිරීම සඳහා, නිර්මාණය කර දීම සඳහා මුලින්ම යොමු වෙච්ච පිරිස. ඔවුහු විහාර සැටක් කරවා සතර දිගින් වඩින භික්ෂු සංඝයාගේ පරිභෝජනය සඳහා පූජා කළහ. පළවෙනියටම රජගහනුවර සිටුවරු මේ උතුම් වූ කාර්ය සිද්ධ කරනවා. විහාර 60ක් පළවෙනියටම පූජා කරනවා. විහාර 60ක් පූජා කරනවා. කපරාදු කොට සුදුහුණු ආලේප කරන ලද බිත්ති වලින්ද, දොර ජනෙල් වලින්ද, ආලින්ද යන්ගෙන්ද, වටා බැඳි තාප්ප ආදියෙන්ද එම විහාර සමන්විත විය. විහාර මුල් කාලයේදී තිබුණු විහාරවලට වඩා පස්සේ කාලය වෙනකොට වෙනස් වෙනවා. කපරාදු කරලා තිබුණා. සුදුහුණු ආලේප කරලා තිබුණු බිත්ති තිබුණේ. දොර ජනෙල් වලින් යුක්තයි, ආලින්දයන්ගෙන් යුක්තයි, වටේ බැඳපු තාප්ප ආදී තිබිලා තියෙනවා. ඒ විදිහට තමයි ආරාමවල සංවර්ධනය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම පිළිගන්නා ආරාම ඒ විදිහට තමයි රජවරු සිටුවරු සකස් කරලා තියෙන්නේ, නිර්මාණය කරලා තියෙන්නේ. සැවැත්නුවර අනේපිඬු සිටුතුමා විසින් මේ සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත විහාරයන් කර වූ බව චුල්ලවග්ගයේ සඳහන් වේ. චුල්ලවග්ගයේ සඳහන් වෙනවා මේ සඳහන් කරපු සියලුම අංගයන්ගෙන් යුක්තව තමයි අනේපිඬු සිටුතුමා සියලු විහාරස්ථාන
එතකොට අනි පිටු සිටුතුමා විසින් කරවල ලද ජේතවනාරාමේ මේ කියන කපරාදු කරපු සුදුහුණු ආලේප කරපු බිත්ති තිබුණු දොර ජනල් වලින් යුක්ත ආලින්දයන් සහිත වටේ බැඳුණු බැඳපු තාප්ප සහිත ආරාමයක් විදිහට අපිට හිතන්නට පුළුවන්. මේ පිළිබඳව සඳහන් වෙනවා චුල්ලවග්ග පාලියේ. එම විහාරය විහාර පරිවේන කොට්ටක උපට්ඨානශාලා කප්පියකුටි අග්ගිශාලා වච්චකුටි චංකමන චංකමන ශාලා උදපාන උදපාන ශාලා පොක්කරණී මණ්ඩප මේ කියන නම් වලින් හඳුන්වලා තියෙනවා. මුලින් සඳහන් කරපු අංගෝපාංග සහිතව හදා නිර්මාණය කරපු විහාර අංග විහාර පරිවේන කොට්ටක උපට්ඨානශාලා කප්පියකුටි අග්ගිශාලා වච්චකුටි චංකමන චංකමන ශාලා උදපාන උදපාන ශාලා පොක්කරණී මණ්ඩප ආදී සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත විය. විහාරස්ථාන විහාර පරිවේන කොට්ටක උපට්ඨානශාලා කප්පියකුටි අග්ගිශාලා වච්චකුටි චංකමන චංකමන ශාලා උදපාන උදපාන ශාලා පොක්කරණී මණ්ඩප කියන අංගයන් සහිත විහාරස්ථාන බවට පත් වුණා. මෙම ආරාම අංග තැනවීමේදීත් පරිභෝග කිරීමේදීත් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග හා වත්පිළිවෙත් ආදියද බුදුරදහු පෙන්වා දුන්හ. මේ විහාරාංග පරිහරණයේදී සහ පරිහරණයේදී කළ යුතු වත්පිළිවෙත් පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ බොහෝ කරුණු විනය පිටකයේදී පනවලා තියෙනවා. මේ සමගම බෞද්ධ භික්ෂූන් සමූහ ජීවිතයට යොමු වූ හෙයින් ඇඳපුටු ආදී බඩු බාහිරාදියද අවශ්‍ය විය. බෞද්ධ භික්ෂූන් සමූහ ජීවිතයට සමූහ වශයෙන් තමයි හිටියේ. ඒ නිසා ඇඳවල් පුටු ආදී බාහිර බඩු බාහිරාදියත් අවශ්‍ය වුණා විහාරස්ථානවල වැඩ සිටීම සඳහා. ඒ අනුව එම බඩු බාහිරාදිය පාවිච්චි හා සාමකාමීව සමූහයක් ලෙස පාලනය කිරීම පිළිබඳව ශික්ෂාපද පැනවීමටද බුදුරදුන්ට සිදු වී තිබේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ බඩු බාහිරාදිය පාවිච්චිය සඳහා ක්‍රියා කළ යුතු ආකාරයත් සාමකාමීව සමූහයක් විදිහට මේ විහාරයන් ආරාම පාලනය කරන්නට ඕන කොහොමද කියන කරුණු විනය නීති පැනවීම තුළින් බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. මෙසේ ක්‍රමයෙන් මෙතෙක් පැවති සංචාරක ජීවිතයේ අභාවයට ගිහිල්ලා ආශ්‍රමික සංස්ථාවක් ගොඩනැගුණා. ආශ්‍රමික සංස්ථාවක් ආගමික සංස්ථාවක් ගොඩනැගෙනවා. ආරාමික ජීවිත ස්ථාවර වූ නමුත් සංචාරක ජීවිතය මුළුමනින්ම අභාවයට නොගියේ. ආරාමික ජීවිතය ස්ථාවර වුණත් සංචාරක ජීවිතය පිණුසිඟා වැඩම කිරීම ධර්ම ප්‍රචාරය සඳහා වැඩම කිරීම ආදී අවස්ථාවන් මඟහැරිලා ගියේ නැහැ. එහෙනම් නැවතත් මේ වීඩියෝ එක නරඹන්නේ එතකොට අවශ්‍ය දේවල් නැවතත් ඔබට මතක තබා ගන්නට පුළුවන්. අපි මෙතනදී මේ පාඩමේදී සාකච්ඡා කළේ ශාසන ඉතිහාසය දහම්පාසල අවසාන විභාගයට අදාළ ශාසන ඉතිහාසයේ පොතේ පැවිද්ද හා උපසම්පදාව වයස් සීමාවක් කියන කොටස සංචාරක දිවියෙන් ආරාමික දිවියට සහ ආරාම පිළිගැනීම සම්බන්ධ තොරතුරු සාකච්ඡා කළේ. අපි ඊළඟ කොටසේදී තවත් බොහෝ කරුණු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පාඩමේදී ඉතිරි තොරතුරු සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් අපි මේ පාඩමින් සමුගන්නට සූදානම් වෙන්නේ. අපි මේ සියල්ලක්ම සාකච්ඡා කරමින් සිටින්නේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව තුළින්. ඉතින් අපේ නාලිකාවත් සමග එකතු වෙන්නට ඔබට සිහිපත් කරනවා. එහෙමනම් අපි මේ පාඩමින් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.